සිරු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමාචාරිකාවට. ඔන්න අදගෙන ආවේ ප්‍රිසන් ස්කේප් සිනමා ඉතිහාසයේ නිම වූ තවත් එක් වෙනස්ම විදියේ කතාවක් ගැන. 2013 වසරේ නිම වූ මේ ෆිල්ම් එකේ නම තමයි ස්කේප් ප්ලෑන්. කතාව පටන් ගන්නෙම ඔන්න ඔය සිරගෙදරින්. ඔය ඉන්නේ අද කතාවේ ප්‍රධාන චරිතය. මෙයා කවුද? කින්ද මන්ද කියන දේවල් වලට උත්තර මම ඔයාලට තව ටිකකින් ලබා දෙන්නම්. අපි දැනට මෙයා මෙතන කරන දේ ගැන විතරක් බලමු. මෙයා මුලින්ම හිතා මතාම ඔන්න ඔය විදියට ප්‍රිසන් එක ඇතුලේ කලබලයක් දාගන්නවා. මොකද මෙයාට ඕන වෙලා තියෙනවා මේ සිරගෙදර තියෙන හුදකලා සිරකුටියට යන්න. මොකද එතන තමයි මේ සිරගෙදර දුර්වලම ස්ථානය වෙන්නේ. ටික දවසක් මෙයා මේ කුටිය ඇතුළට වෙලා මේ නිලධාරීන්ගේ දිනචර්යාව ගැන හොඳට අධ්‍යයනය කරනවා. ඉතින් මේ විදියට යද්දී එක දවසක් ප්‍රිසන් එක ඉස්සරහා ගෑනු කෙනෙක් ඔන්න ඔය විදියට වාහනයක් නවත්තලා ඒක පුපුරවලා දානවා. මේත් එක්කම ප්‍රිසන් එක ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙන්න පටන් ගන්නවා. එක පාටම ගිනි නිවන ට්‍රක් එක ගාවින් මතුවෙන අර මිනිස්සයා ගිනි නිවන බටේක් වගේ ඇඳගෙන ඔන්න ඔය විදියට වාහනයකට නගිනවා. දැන් ඔයාලා බලනවා ඇති කතාව පටන් ගත්ත ගමන්ම මොකද්ද මේ එක පාට උනේ කියලා. ඔය හිටියා වගේ ඉවසන් ඉන්න. මෙයා මේ සිරෙන් පයින්න ගහව ප්ලෑන් එක තව විනාඩි කිහිපයකින් ඔයාලට දැනගන්න ලැබේ. වාහනේ ගිහින් ඔන්න ඔය තැනින් නවත්තනවා. පස්සේ මේ මිනිස්සයා ඔන්න ඔය කෝල් බොක්ස් එකෙන් කෝල් එකක් අරන් කියනවා ෂෝ ටයිම් කියලා. මේත් එක්කම මෙතනට පොලිසිය නැවිලා මෙයා වල්ල ගන්නවා. පස්සේ ටික වේලාවකින් මෙතනට රජයේ උසස් නිලධාරියෙක් ඇවිල්ලා මෙයා මෙතනින් එක්කන් යනවා. හරි. මෙච්චර වෙලා ඔයාලට ආපු ප්‍රශ්න ඔක්කොටම මම දැන් ඔයාලට උත්තර ලබා දෙන්නම්. මෙයාගේ නම තමයි රේ බ්‍රිස්ලින්. මෙයා මහා අමුතු විදියට රැකියාවක් කරන කෙනෙක්. මෙයාගේ රැකියාව තමයි හිරගෙවල් විදින එක. එහෙම හිරගෙවල් විදිනවට මෙයාට ලොකු ගාණක් හම්බ වෙනවා. මොකද රජයට ඕනි වෙලා තියෙනවා රජයේ යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා ගැන ඔයා බලන්න. මෙයා කරන්නේ වෙනම හැඳුනුමක් Tamanට හදාගෙන සුළු වරදක් මත බන්ධනාගාරගත වෙලා එම සිරගෙවල් වල තියෙන දුර්වල තැන් හොයාගෙන කොහොමරි පැනලා යන එක. අපි දැන් බලමු මෙයා දැන් ටිකට කලින් පැනපු සිරගෙදරින් පයින්න ගහපු ප්ලෑන් එක ගැන. ඔන්න ඔය මිනිස්සයා තමයි මෙයා මේ පැන ගියපු සිරගෙදර අයිතිකාරයා. පොරත් මෙතනදී හෙනම කන්ෆියුස් වෙලා ඉන්නේ මේ වෙච්ච සිදුවීමට. මෙයා අහනවා ඔයා ඒ දේ කරේ කොහොමද කියලා. බ්‍රිස්ලින් කියනවා ඕනෑම පලා යාමකට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ගොඩනැගිල්ලේ බාහිර සැලැස්ම ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම. දෙවෙනි එක තමයි ආරක්ෂකයන්ගේ දිනචර්යාව ගැන දැන ගැනීම. එතකොට තුන්වෙනි එක තමයි පිටතින් සිටින පුද්ගලයෙකුගෙන් උදව් ලබා ගැනීම. බ්‍රිස්ලින් කියනවා ඊළඟට හොයාගන්න ඕනි බන්ධනාගාරයේ තියෙන දුර්වලම ස්ථානය. මේ සිරගෙදර ඒ තැන තමයි හුදකලා සිරකුටිය. මොකද ඒක වටවෙලා තිබ්බේ අනාරක්ෂිත ගිනි නිවීමේ ගරාජය ආසන්නයේ. මුලින්ම මට ඒක ඇතුළට යන්න ඕනි වුණා. ඒක නිසා මම පොඩි කලබලයක් දාගත්තා. ඇතුළට ගියාම තමයි මට තේරුනේ ඇතුළේ කාර්ය මණ්ඩලය අඩු බව. ඊළඟට මම මගේ ආරක්ෂක නිලධාරියාගේ දිනචර්යාව ගැන හොඳට ඇහගාගෙන හිටියා. හැමදාම මගේ දිහා ඇහගාගෙන නැති මිනිත්තු 7ක් තිබුණා. පස්සේ මේ හැමදේම දැනගත්තට පස්සේ මට තිබ්බේ දිනයක් තෝරා ගැනීම විතරයි. බ්‍රිස්ලින් මේකෙදි ඔන්න ඔය විදිහේ රහසිගත ලෙටර් එකක් මාර්ගෙන් තමා එළියේ ඉන්න අයකින් උදව් ලබා ගන්න. ඇත්තටම මේ එළියේ ඉන්නේ එයාගේ බිරිඳ සහ එයාගේ හොඳම යාළුවා. මෙයා අහනවා ඔයා කොහොමද කුටියේ පාස්වර්ඩ් එක ගත්තේ කියලා. රේ කියනවා හොඳ ප්‍රශ්නයක්. මම මේකට භාවිතා කරේ ඔයාලා මට දුන්න කිරි පැකට් එක ඇතුලේ තිබ්බ පුණි ඉටිකොලේ. මෙයා මේක ඔන්න ඔය විදියට ගලවගෙන යතුරු පුවරුව මත ඔන්න ඔය විදියට තියෙනවා. පහවද ආයෙත් එළියේ වැඩ ඉවර වෙලා තමන්ව කුටියට දාන්න ගියේදී අර ඉටිකොලේ ගලව ගන්නවා. මේකෙන් තමා මෙයා මේකේ පාස්වර්ඩ් එක දැනගත්තේ. ඔයාලට පේනවද මෙයා මේ ඉන්න කුටියේ තියෙන පොඩි කවුලුවක්. ආරක්ෂකයන්ට විතරයි බාහිරින් මේක අරින්න පුළුවන්. මේක නිසා මෙයා ඔන්න ඔය විදියට ටොයිලට් පේපර් එකතු කරලා හදාගත් අයිටම් එකක් ඒකේ රඳවනවා. මොකද එතකොට එලියෙන් මේක වැහුවට හරියට ලොක් වෙන්නේ නැහැ. එලිය අර කලබලේ ඇති වෙනවත් එක්කම අර පොඩි කවුළුවේ නත දාලා පාස්වර්ඩ් එකක් ගහලා බ්‍රිස්ලින් මේ කුටියෙන් එළියට එනවා. පස්සේ CCTV එක පොඩ්ඩක් ආපස්සට ඇදලා වා කවුළුවක් හරහා ගිනිනිවන කාමරයට යනවා. ඊට පස්සේ ඔන්න ඔය විදියට ට්‍රක් එක යට එල්ලිලා අදාළ තැනටත් යනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ සුපිරි මොලකාරයා මේ සිරගෙදරින් පැන්නේ. මෙයාල වෙනම ලොකු සංවිධානයක් යටතේ මේ වැඩේ කරගෙන යන කට්ටියක්. මේ විදියට ඉද්දී බ්‍රිස්ලින්ට මා අමුතු යෝජනාවක් එනවා. දවසක් මෙයාව හම්බ වෙන්න එක ගෑනු කෙනෙක් එනවා. මෙයා කියන විදියට නම් මෙයා ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවේ මධ්‍යම රාස්තොරතුරු ඒජන්සියකින්. මෙයාල සිරගයක් සඳහා මූලාකෘතියක් ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මෙයාලට ඕනි වෙලා තියෙනවා රේව මේක ඇතුළට යවලා මේ සිරගෙදර තියෙන දුර්වලතා ගැන හොයා බලන්න. මෙයාල මේ දේ සඳහා බ්‍රිස්ලින් සාමාන්‍ය ණය කරන ගාණ වගේ දෙගුණයක් දෙවන්න කැමති වෙනවා. ඒ වගේම මේ ගෑනු කෙනා කියනවා මේකට ගිය කෙනෙක් ආය කවදාවත් බාහිර ලෝකයට ඇවිල්ලා නැහැ කියලා. කොහොමරි ඉතින් බ්‍රිස්ලින් මේ වැඩේට කැමති වෙනවා. මේ ගෑනු කෙනා මෙහෙම කිව්වට මේක පිටිපස්සේ තියෙන්නේ වෙනම කතාවක්. ඔයාලෝ ඉන්න හාදියාවත් පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. තවත් එක් විශේෂිතම දේ තමයි මේ කියන සිරගේ ගැන කිසිම විදිහේ ලීගල් තොරතුරක් නැහැ. ඒ වගේම මේක තියෙන තැනක් ගැනවත් මෙයාලට කියන්න බෑ කියලා මේ ගෑනු කෙනා මෙයාලට කියනවා. මෙයාලට එන්න කියලා තියෙන ලොකේෂන් එකටත් මෙයාලා ඔන්න ඔය විදියට එනවා. මේ වැඩේදී රේගේ ජීවදත්ත තොරතුරු වලට අනුව එයාගේ නම තමයි රුටෝස්. ඉපදුනේ මැඩ්‍රියාවේ. යුරෝපේ සහ දකුණු ඇමරිකාවේ
දේශපාලඥින්ව දුසිම් ගණන් මරන්න බෝම්බ හැදුවා කියන චෝදනාවක් මත තමා මෙයා මේ සිරගෙදරට යන්න ඉන්නේ. ඒ වගේම මේ සිරගෙදර බාරකරු තමා රයිඩන් මාෂ්. ඒ වගේම මෙයාට නිදාස් වීමේ කේතයකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක භාවිතා කරලා ඕනි වෙලාවකට මේ මෙහෙයුම නවත්තලා දාලා යන්න පුළුවන්. පස්සේ බ්‍රිස්ලින්ගේ ඇඟට ඔන්න ඔය විදියට රැක එකක් එන්නත් කරනවා. හරි. ඔන්න දැන් රේ එයාගේ වැඩේට බහින්නයි හදන්නේ. උතනට ගිහින් ඔය විදියට ඉන්න අතරතුර එක පාරටම මෙතනට එන කළු පාට වෑන් එකකින් රේට ගහලා එයාව වෑන් එක ඇතුළට දාගන්නවා. පස්සේ එයාගේ ඇඟ චෙක් කරලා අර තිබ්බ ට්‍රැකර් එකත් ඔන්න ඔය විදියට අයින් කරනවා. රේට සිහිය පොඩ්ඩක් විතර එද්දී එයා ඉන්නේ හෙලිකොප්ටර් එකක. එයා ලාවට වගේ දකිනවා මේක ඉන්න මිනිස්සෙක් එක මිනිස්සෙට ගහලා හෙලිකොප්ටර් එකෙන් එළියට දානවා. මේත් එක්කම ආයෙත් රේට සිහිය නැති වෙන බේත් එකක් විදිනවා. සිහිය එද්දී බ්‍රිස්ලින් ඉන්නේ ඔන්න ඔය වීදුරු කුටියේ. ඉතින් මේක තමයි අර ගෑනු කෙනා සිරගය නවීන තාක්ෂණයත් එක්ක ගොඩනැගිලා තියෙන මේ සිරගය ඔයාලටත් බැලූ බැල්මටම පේනවා ඇතිනේ එසේ මෙසේ සිරගයක් නෙවෙයි කියලා. අනිත් කාරණාව තමයි ඔයාලා හීනකින්වත් හිතන්නේ නැති තැනක තමයි මේ සිරගය තියෙන්නේ. බ්‍රිස්ලීනුත් මේ වෙච්ච දේ ගැන කන්ෆියුස් වෙලා ඉන්නේ. ඔය ඉන්නේ මේ සිරගයේ ප්‍රධානියා. මෙයා බ්‍රිස්ලීන්ව ඔන්න ඔය විදියට ගෙනල්ලා එයාගෙන් ප්‍රශ්න කරනවා. මෙයා තමයි පාලක හොබ්ස්. අර මන් ඔයාලට කලින් පෙන්නපු පාලකයා නෙවෙයි දැන් මේ සිරගයේ ඉන්නේ. රේ ආනමා කොහො පාලක මාෂ් කියලා. හොබ්ස් කියනවා එහෙම කෙනෙක් මෙහෙ නෑ කියලා. තමගේ නිදාස් වීමේ කේතය මෙතනදී හොබ්ස්ට කිව්වට එයා ඒක ගණන් ගන්නේ නැහැ. දැන් තමයි බ්‍රිස්ලීන්ට තේරෙන්නේ මොකක්ම හරි ලොකු වැරදි දෙයක් සිදුවෙමින් පවතිනවා කියලා. මෙයාලත් දිගින් දිගටම බ්‍රිස්ලීන් ගැන හොයන්න ගන්නවා. හැබැයි තාම කිසිම තොරතුරක් මෙයාලට හොයාගන්න බැරි වෙනවා. මේකේ ඉන්න නිලධාරීන් පවා ඔන්න ඔය විදිහේ කළු සූට් එකක් ඇඳන් ඉන්නේ. මොකද එතකොට කාටවත් බෙන් කරලා හඳුනගන්න බෑනේ. බ්‍රිස්ලීන්ගේ මේ සිරගෙදරේ නම තමයි රූටෝස්. ඒක නිසා මං ඉස්සරහට සමහර තැන්වලදී ඒ නම භාවිතා කරනවා. හොබ්ස් මෙතනදී රේ යාගේ කුටියට වෙලා ඉන්නවා දැකලා මයික් එකට ලං කරලා කියනවා රූටෝස් කියලා. ඕක ඇත්තටම සිග්නල් එකක් වගේ දෙයක්. බ්‍රිස්ලින් නොම ඉන්න අතරතුර සිරගෙදර ඉන්න මැරෝ සෙට් එකක් මෙයා ගාවට ඇවිල්ලා කියනවා තමුන් නොදෙයිදන් අපේ කෙනෙක් කියලා. රේට ඉතින් ඔය වගේ දේවල් අල්ලන්නේ නෑනේ. මේත් එක්කම මේ මිනිස්සයා ගැංගිල්ල අම්බරලා දාලා හොඳ පාරක් ගහනවා. උගේ වටේ හිටපු උන් ටිකත් මෙයාට ගහන්න එද්දී මෙතනට එනවා එක ඩයල් එකක්. ඉතින් මෙයා තමයි අද කතාවේ බ්‍රිස්ලින් ගේ හොඳම යාළුවා වෙන්නේ. මෙයා ඇවිල්ලා අරුන් ටිකට කියනවා මං අන්තිම පාරට කියන්නේ පස්සට වෙලා ඉදහන් කියලා. ඉතින් මෙයාගේ නම තමයි එමිල් රොත්මය. මෙයාට ඕනි ප්‍රූටෝස් එක්ක යාළුකමක් ඇති කරව ගන්න. හෑන්ඩ් ෂේක් එකකට අත දුන්නත් ප්‍රූටෝස් කියනවා මට දැන් හෑන්ඩ් ෂේක් එකක් කරන්න තරම් මානසික මට්ටමක් නැහැ කියලා. පස්සේ මේ ඉන්න උන්ගෙන් මැරුම් කන්න එපා කියලා මෙයා මෙතනින් යනවා. බ්‍රිස්ලින් හැම වෙලාවෙම වගේ හැම දෙයක්ම ගැන හොඳ සිවිල්ලකින් ඉන්නේ. මොකද මෙයාට ඕනි මේ සිරගෙදර තියෙන දුර්වලතා ගැන හොයා ගන්න. එමිල්ටත් ප්‍රූටෝස්ගේ මේ ක්‍රියාකලාපේ නිසා පුදුම හිතෙනවා. දෙන්නත් එක්කලා ඔහොම ඉද්දී එමිල් අහනවා ඔයාට මොනාද ඕනි කියලා. මට හුදකලා කලාපයට යන්න ඕනි කියලා බ්‍රිස්ලින් මෙතනදි කියනවා. නෑ නෑ මං හිතන්නේ නෑ ඔයාට එතනට යන්න ඕනි කියලා. කොහොම හරි ඉතින් ප්‍රූටෝස්ට මේකට යන්න ඕනි කියන නිසා එමිල්ලේ වැඩේ කරලා දෙනවා. දෙන්නත් එක්කලා පොඩි කලබලයක් මෙතන දාගෙන දෙන්නම හුදකලා සිරකුටියට යනවා. හුදකලා සිරකුටි මං කොච්චර දැකලා තිබ්බත් මේ වගේ එකක් නම් දැක්කේ මගේ ජීවිතේ පළවෙනි වතාවට. මේ කුටියට එක එල්ලේ එල්ල කරලා තියෙනවා ඉතාමත් සැර ඒ වගේම අධික තාපයක් නිකුත් කරන ෆ්ලෑෂ් ලයිට් එකක්. ප්‍රශ්න දාගන්න සිරකාරයන්ව ඔන්න ඔය විදියට මේක ඇතුළට ගෙනල්ලා දාලා ඒ ලයිට් එක ඔන්න ඔය විදියට දාලා තියෙනවා. හැබැයි ඉතින් මේක ඇතුළට ගියපු එකෙන් බ්‍රිස්ලීන්ට නම් පාඩුවක් වෙන්නේ නැහැ. කුටිය වටපිටාව ගැන බලද්දී රේ අල්ලගන්නවා මේ කුටියෙන් යට මොකක් හරි හිස් අවකාශයක් තියෙනවා කියලා. දඩුවම් කාලේ අවසන් වුණාට පස්සේ මෙයාලව පරීක්ෂා කරන්න ડોක්ටර් කෙනෙක් එනවා. බ්‍රිස්ලීන් මෙයාගෙන් අහනවා ડોක්ටර් කෙනෙක් කොහොමද මේ වගේ තැනක ඉන්නේ කියලා. ડોක්ටර් කියනවා ඔය ආස මෙතන ડોක්ටර් කෙනෙක් නොහිටියානම්ද? පස්සේ මෙයා අහනවා අපි මේ කොහෙද ඉන්නේ කියලා. නිකම් ඒ ගැන මෙයාට කියන්න කල්පනා කරනවත් එක්කම මේ නිලධාරියා ડોක්ටර්ට කතා කරනවා. එමිල් අහනවා ඔයා අතරට ගියපු වෙලාවේ හොයපු දේ හොයාගත්තද කියලා. ඒ වගේම අහනවා ඔයා ඇත්තටම කවුද? මොකද්ද ඔයා කරන්න හදන්නේ කියලා. රේ කියනවා ඔව් මම හොයාගත්තා. මං කවුද කියලා ඔයාට කියන්නම්. හැබැයි මට තව එක උදව්වක් ඕනි. හරි. මොකද්ද ඕනි උදව්ව? මට යකඩ කෑල්ලක් ඕනි අඟල් 3ක විතර. පළල්, රවුම් ඒ වගේම සුමට එකක් වෙන්න ඕනි. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒක මට ගෙනත් දෙන්න පුළුවන් වෙයි. පස්සේ බ්‍රිස්ලින් කියනවා ඒක ගෙනත් දුන්නොත් ඔයාවත් මට මේකෙන් එළියට ගන්න පුළුවන් වෙයි කියලා. මේකේ ප්‍රධානිය වන හොබ්ස් එක මනුස්සෙක් ගැන එයාගේ ජීවිත කාලේ පුරාවටම පන්න හොයනවා. ඒ මිනිහයාගේ නම තමයි වික්ටර් මෑන්හයිම්. මෙයා ඇත්තටම සාමාන්‍ය ජනතාවගේ වීරයෙක්.
ඒ වගේම ලොකු ලොකු තැන්වලින් සල්ලි හොරකම් කරලා ඒවා සාමාන්‍ය ජනතාව අතර බෙදා දෙන මිනිස්සෙක්. ඉතින් මෙයාට ඕනි ඌව අල්ලගෙන මේ සිරගෙදරට ගෙනල්ලා දාන්න. එමිල් කියන්නේ මේ මෑන්හයිම් කියන මිනිස්සයා ගැන දන්න කෙනෙක්. ඒ බව හොබ්ස් දැනන් හිටියා. එමිල් හොබ්ස් එක්ක හමුවක් දාගෙන එයාට කියනවා මගේ මිනිස්සයන්ට එයා වීරයෙක්. ඔයා ඒක දන්නවනේ. මට කොල කෑල්ලකුයි පැන්සලකුයි දෙනවා නම් මට පුළුවන් ඔයාට එයා ඉන්න තැන ගැන සිතියමක් ඇඳලා දෙන්න. පස්සේ ටික වේලාවකින් මොකද්ද එකක් ඇඳලා ඔන්න ඕක හොබ්ස්ට පෙන්නනවා. මේ දෙයට හොඳටම තරහා ගිය මෙයාව බිමට දාලා එයාගේ කටට ඔන්න ඔය විදියට බටයක් ගහලා වතුර යවනවා. මේ වදේ ටික වෙලාවක් දීලා නවත්තන්න කියනවා. කැස්සත් එක්ක එක පාටම නැගිටිච්ච එමිල් මෙතනින් එක පාට පැනලා යන්න වගේ හදලා ඔන්න ඔය තිබ්බ යකඩ කෑල්ල ගන්නවා. ඉතින් මෙයා මෙතනදී දාපු සෙල්ලම් ඔක්කොම දැම්මේ බ්‍රෙස්ලීන්ට ඔන්න ඔය යකඩ කෑල්ල අරන් දෙන්න. යකඩ කෑල්ල බ්‍රෙස්ලීන්ට දීලා කියනවා හරි දැන් ඔයාගේ වාරි. පස්සේ ඉතින් Taman කවුද කියලා Tamanගේ සියලුම විස්තර එමිල්ට කියනවා. හුදකලා සිරකුටේ යට මොකක් හරි ආවරණය කරලා තියෙන්නේ. මම කොහොමාරි ඒක හොයා ගන්නවා. අපි දැන් පොඩ්ඩක් බ්‍රෙස්ලීන් කියන කතාවකට ඇහුම් කන් දෙමු. ඇතුළේ ඉන්න රැඳිවියෙකුගේ මනස වැඩ කරන විදිහ එළියේ ඉන්න කෙනෙක්ට වඩා වෙනස්. ඔහු දේවල් දකින්නේ වෙනස් විදියට. ගෘහ නිර්මාණ ශිල්පයේ ලම්බාකාර සිරමැදිරි කුටි, පිටත අගුළු මැදිරිය, කුස්සිය හැමදේම තියෙන්නේ විශාල තිරස් අංශයකයි. හොඳම අනුමානය තමා උන් මේක හදලා තියෙන්නේ පොළොව යට කියන එක. හරියට නිකන් ගුහාවක වගේ. මට අර කුටියේ තියෙන එක හරහා යන්න පුළුවන් වුණොත් ඒකෙන් මට පුළුවන් වෙයි පැනලා යන්න මාර්ගයක් හොයාගන්න. එමිල් අහනවා ඔයා කොහමද ඒ යකඩේක කපන්නේ කියලා. බ්‍රෙස්ලීන් කියනවා නෑ නෑ කොහොමත් ඒක කපන්නේ නෑ. ඒ තාඩුව දාලා තිබ්බ යකඩින්. ඒ කියන්නේ කාලයත් එක්ක ඒකේ එන මලකඩ කාලා තියෙන්න ඕනි. අර ෆ්ලෑෂ් ලයිට් එකේ තියෙන තාපය එක තැනකට යොමු කරලා ඒක එනවලට ඇල්ලුවාම අනිවාර්යෙන්ම ඒ එන ගැලවිලා යයි. ඔයා දීපු යකඩ කෑල්ල දත් බෙහෙත් මාර්ගයෙන් පොඩ්ඩක් උපදමනවා. පස්සේ අංශක 100ක උෂ්ණත්වයකට ආවාම එනලවල තියෙන යකඩ එන ගැලවිලා යනවා. මට දැන් ආයෙත් පාරක් මෙදිරියට යන්න පොඩි නොමගැවීමක් අවශ්‍ය වෙනවා. ඔයාට මේ වැඩේට කොච්චර වෙලාවක් ඕනිද කියලා එමිල් අහනවා. වෙස්ලින් කියනවා විනාඩි 3ත් 5ත් අතර වගේ කාලයක් මට මේ වැඩේට ඕනි කියලා. පස්සේ මෙතන ඔන්න ඔය විදියට ආයෙත් කලබලයක් දාගන්නවා. අතුලට ආව ගමන් බ්‍රෙස්ලීන් තමන්ගේ වැඩේ පටන් ගන්නවා. ටික වේලාවක් අරගෙන එන ආලෝකය පරාවර්තනය කරන් ඇනවලට අල්ලන් යද්දී අර ඇන ගැලවෙන්න ගන්නවා. ආඩුවට තට්ටුවක් දාලා තමන් දැන් අර කරහා යන්නයි හදන්නේ කියලා එමිල්ට අඟවනවා. එමිල් මේ දේ දැනගත්ත ගමන් එයාගේ වැඩේ පටන් ගන්නවා. මෙයා මෙතනදී එකපාරටම කෑ ගහන්න අරන් මෙයාලගේ අවධානය සම්පූර්ණයෙන්ම වගේ තමන් පැත්තට ගන්නවා. මේ අතරතුර බ්‍රෙස්ලීන් කෑම ගන්න වෙලාවේ දාගත්ත පාන් කෑල්ලක් මේ කුටියේ CCTV එකේ ගහලා අර තාඩුව හරහා ඇතුළට යනවා. පල්ලයට බැහැලා එළියට යන්න මාර්ගයක් හොය හොය ඉන්න අතරතුර එමිල්ගේ මේ කෑගැසීම නිසා එයා ඉන්න කුටියට හොබ්ස් එනවා. ඇතුළට ඇවිල්ලා හොබ්ස් අහනවා රළු දවසක් නේද උත්මය මහත්තයා. මේත් එක්කම එමිල් දෙවියන්ට යාඥා කරන්න ගන්නවා. මේ අතරතුර රේ බටයක් දිගේ ඔය විදියට උඩට නගිනවා. මේ යන අතරතුර මෙයා අතින් වයර් ලයින් එකක් ගැලවිලා කරාමයක් විවෘත වෙලා ඒකෙන් වතුර එන ගන්නවා. කොහොමරි රේ මේක දිගේ උඩටම යනවා. ඔයාලගේ ඔළුව විකාර වෙන්න යන දෙයක් තමා මන් දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. කොහොමද පිස්සු ඇදෙනව නේද? මේ බන්ධනාගාරයේ තියෙන්නේ විශාල නැවක් යට. තමගේ කාලය අවසන් වීගෙන යන නිසා බ්‍රෙස්ලීන් නායත් අරක දිගේ තමගේ කුටියට යන්න ගන්නවා. හැබැයි අර වතුර ලීක් එක නිසා පල්ලෙයා තට්ටුවට වතුර පිරෙන්න අරන්. කොහොම නමුත් හරිම වෙලාවට බ්‍රෙස්ලීන් තමගේ කුටියට එනවා. තත්ත්වේ පහව ගියාට පස්සේ මෙතනට ආපු හොබ්ස් දකිනවා අර එන ගැලවිලා තියෙනවා. මේකෙන් තමන්ට ආපු සැකේ නිසා මේ වැඩේ තමන්ට බාර දුන්න කෙනාට කෝල් එකක් ගන්නවා. හරි මං දැන් ඔයාලට බ්‍රෙස්ලීන්ට මෙහෙම දෙයක් කරන්නේ කවුද කියන දෙයට උත්තරේ දෙන්නම්. දැකලා පුරුදු ඩයල් එකක් නේද? හොබ්ස් අහනවා ඔහුගේ නම ප්‍රූටෝස් නේද? නේද? ඇයි මට මීට කලින් අනුතුරු හැඟුවේ නැත්තේ කියලා. ඔය තියෙන්නේ සිරගෙවල් ගැන මගේ අත්දැකීම් වලින් රේ බ්‍රෙස්ලීන් ලිව පොතක්. මේ මිනිසයා කියනවා අපේ සේවා දායකයා සෑහෙන මුදලක් ගෙවනවා මේ බන්ධනාගාරය පැන යා නොහැකි එකක් බව තහවුරු කරගන්න. එතකොට ඔය ඉන්න මිනිසයා තමා රේ බ්‍රෙස්ලීන් කියන්නේ. කිසිදා සිරකල නොහැකි මිනිසා. එයාටවත් තෝකෙන් පැනගන්න බෑ කියන්නේ අපේ වැඩේ හරි. ඒක නිසා තමුන් වග බලා ගන්න ඕනි ඔය මිනිසයාට කවදාවත් තෝකෙන් එලියට ඉන්නේ ලැබෙන් නැති වෙන විදිහට. හොබ්ස් මේ දේ දැනගත්ත වෙලාවේ ඉඳන් රේට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම වගේ නිලධාරින් ලව්වා පොරට වද දෙන්න ගන්නවා. මෙයාලා තාමත් දිගින් දිගටම තමන්ගේ ලොක්ක ඉන්න තැන හොයනවා. හැම වෙලාවෙම වගේ නිලධාරින් රේට පහර දෙන නිසා එයාගේ ශක්තියත් දැන් දුර්වල වෙන්න අරගෙන. එමිල් කියනවා මේක උඹට කරන්න පුළුවන්. ඔයාට මේ දේ කරපු කෙනාට දඩුවම් දෙන්න ඔයාට ඕනේ නැද්ද? රේ කියනවා අපිට මේ වැඩේට බාහිරින් සහායක් ගන්නම වෙනවා. මේ ඉන්න අය ආරක්ෂක වැඩමුර කවලම් කරනවා. ඒක නිසා කවදාවත් කම් විදියට මේක වැඩ වෙන්නේ නැහැ. ඒ වුණාට ඔවුන්ට ආරක්ෂකයන්ගේ දිනචර්යා වෙනස් කරන්න බෑ.
අපි දන්නේ නැහැ ඔවුන් පටන් ගන්නෙ කොයි වෙලාවටද අවසන් කරන්නේ කොයි වෙලාවටද කියලා. ඒත් මම දන්නවා ඔවුන් ඉන්න යන්නේ කොහෙටද කියලා. ඔවුන්ගේ පුරුදු පදනම් කරගෙන පස්සේ බ්‍රිස්ලින් මෙතන ඉන්න එක එක නිලධාරියා ගානේ පෙන්නලා එයාලගේ දිනචර්යා අනුව එයාලා මොන වගේ අයද කියලා එමිල්ට පැහැදිලි කරනවා. බ්‍රිස්ලින්ට එදා ඩොක්ටර් හම්බුන පාර එයාට තේරෙනවා ඩොක්ටර්ගේ මේ වැඩේට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. පස්සේ එමිල් බ්‍රිස්ලින්ගේ කකුලට පියගින් නැනලා එයාව ඩොක්ටර් ගාවට යවනවා. ඩොක්ටර් අහනවා ඔයාට ඇත්තටම මගෙන් මොනවාද දැනගන්න ඕනි කියලා. රේ කියනවා මට දැනගන්න ඕනි මම මොන මගුලකද මේ ඉන්නේ කියලා. ඩොක්ටර් මේ දේ ගණන් ගන්න නැතුව එයාගේ වැඩේ දිගටම කරගෙන යනවා. තුවාලෙ මහන්න යනවත් එක්කම රේ කෑගාගෙන මෙතන වැටෙනවා. මේත් එක්කම මෙයා ඔතන තිබ්බ යම් දෙයක් හොරකම් කරගන්නවා. නිලධාරීන් ඇවිල්ලා ආයෙත් රේව ඇඳ උඩින් තියනවා. පස්සේ මෙතන වැඩේ ඉවර වෙලා එළියට එද්දී යාළුවා අහනවා මොකද උනේ කියලා. ප්ලෑන් A එක නම් හරි ගියේ නැහැ. හැබැයි ප්ලෑන් B එක නම් හරියයි කියලා බ්‍රිස්ලින් මෙතනදි කියනවා. ඉතින් මොකද්ද මේ ප්ලෑන් B එක කියලා අපි බලමු. රේ හදන්නේ අක්ෂාංශ දේශාංශ මැනගන්න පුළුවන් උපකරණයක් හදන්න. මේකට මෙයා අර ඩොක්ටර් ගාව හොරකම් කරපු දේවල් සහ එමිල්ගෙන් ඉල්ලගත්ත පෑනක් ඒ වගේම ඔන්න ඔය මනුස්සයා කණ්ණාඩි දෙකත් භාවිතා කරනවා. කොහොමද ඒ හදපු අයිටම් එක? රේ එමිල් එක්ක හැම වෙලාවෙම වගේ කතා කර කර ඉන්නවා. හොබ්ස් දකිනවා. පස්සේ බ්‍රිස්ලින්ව එක්කන් එන්න කියනවා. පස්සේ බ්‍රිස්ලින්ව ඔන්න ඔය විදියට උතනින් අරන් යනවා. වෙනත් කුටියකට දාලා හොබ්ස් කියනවා සාතරෙන් පිළිගන්නවා ඔයාගේ අලුත් නිවසට. මිස්ටර් බ්‍රිස්ලින් මහත්තයා, ඒ කියන්නේ ඔයා මම කවුද කියලා දන්නවා. මම ඔයාගේ වැඩ ගැන හරිම ලගින් අධ්‍යයනය කරා. ඔයාගේ පොතේ තිබ්බ දේවල් පවා මන් මේ සිරගෙදර හදද්දී පිරිසැලැස්ම ලෙස භාවිතා කරා. බ්‍රිස්ලින් කියනවා ඔයා මම කවුද කියලා දන්නවා නම් මට යන්න දෙන්න කියලා. නෑ නෑ නෑ, මේ පාර වැඩේ වෙන්නේ එහෙම නෙවේ. ඔයාව මේ තියන්න මුදල් ගෙවූ මිනිස්සුන්ට ඕනි නෑ ඔයා මෙහෙන් යනවා දකින්න. එයාලට ඕනි ඔයාව සදාටම මේ තියන්න. හුබ් සදන්නේ බ්‍රිස්ලින්ව සදාටම මේකේ හිර කරලා තියන්න. එයා කියනවා ඔයාට අද ඉදන් වෙන කට්ටිය එක්ක කතා නැහැ, අවන්හලක් නැහැ, ඒ වගේම නාන්නත් නැහැ කියලා. ඔන්න දැන් බ්‍රිස්ලින් එයාගේ තුරුම්පු ගහන්න පටන් ගන්නවා. ඔයාට ඕනි නේද වික්ටර් මෑන්හයින් කියන මිනිස්සයා ඉන්න තැන දැනගන්න? ඒක දන්න එකම කෙනා එමිල් විතරයි. ඒ වගේම දැන් එයාට මාව විශ්වාසයි. මට මගේ පුරුදු විදියට ඉන්න දුන්නොත් මම ඔයාව ඒ මිනිස්සයා ගාවට අරන් යන්නම්. බ්‍රිස්ලින් මේක හොබ්ස්ගේ ඔළුවට දාපු විදියත් එක්ක එයා මේ දේට කැමති වෙනවා. බ්‍රිස්ලින් දැන් හොබ්ස්ව හම්බ වෙලා මෑන්හයිම් කියන මිනිස්සයා ගැන එමිල් තමන්ට කියපුවා කොම කියන්න ගන්නවා. ඊයේ රෑ එයා මට කිව්වා ඔහුගේ ජාලය පටන් ගත්තේ ඔහුගේ නගරයේම අස් දෙනෙක් එක්ක කියලා. අවුරුදු 6කට කලින් ඒ ජාලය නිසා අයිස්ලන්ත බැංකුවට කඩා වැටෙන සිද්ධ වුණා. හැබැයි තාම මෑන්හයිම් ඉන්න තැනක් ගැන රේට කියලා නැහැ. මෙයාලා දැන් හදන්නේ මේ සිරගේ ඇතුලේ ඉන්න ජාවෙට් කියන මුස්ලිම් මිනිස්සයාගේ සහාය ගන්න. මොකද පොර මෙයාලට විරුද්ධව මේක ඇතුලේ කල්ලියක් හදන් හිටපු කෙනෙක්. ඒක නිසා හොබ්ස් මෙයාව සැක කරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. එමිල් මෙයා ගාවට ඇවිල්ලා අහනවා තමුන්ට මේ අපායෙන් එළියට යන්න ඕනිද කියලා. ජාවෙට් හොබ්ව හම්බ වෙලා එයාට කියනවා අරයලා පැනලා යන්නයි හදන්න කියලා. හොබ්ස් අහනවා කවුද කවදද කියලා. එයාලා ගැන මං ඔයාට ඔත්තු දෙන්නම්. හැබැයි ඔයා මට එක දෙයක් කරලා දෙන්න ඕනි. මට රැට අහස තියා බලාගෙන දෙවියන්ට යාඥා කරන්න ඕනි. ජාවෙට් මෙතනදී අරයලට ඩ්‍රෝහි වුණා නෙවෙයි. ඇත්තටම මේක සැලැස්මේ කොටසක්. මෙයාලා හදන්නේ ජාවෙට්ව උඩට යවලා අර අක්ෂාංශ දේශාංශ මනින් හදපු උපකරණේ භාවිතා කරලා ඒ දේවල් ජාවෙට් ලව්වා මැනගන්න. ජාවෙඩුත් කොහමරි මේ වැඩේ ලස්සනට කරනවා. මෙයාලා ඉන්නේ අක්ෂාංශ 90ක් සහ කලා 22කින්. ජල ද්‍රෝණිකාව දක්ෂිණාවර්තව හැරුණා කියන්නේ අපි ඉන්නේ උතුරේ. මේ දේ කරේ ඔයා නම් ඔයා කොහමද මේ වගේ එකක් හදලා වතුර යට රහසේ දාන්නේ? ඔයාට ලොකු හේතුවක් තියෙනවා උතුරු අක්ෂාංශ දිගේ ඉදිරියට යන්න. ඉතින් ඔයා කැරිබියානු සහ පැසිෆික් දූපත් වලින් ඇත් වෙලා ඉන්නයි යන්නේ. ඒ වගේම ඔයා චීන මූදේ රැඳිලා ඉන්නවා. මගේ අනුමානය හරිනම් අපි ඉන්නේ මොරොක්කෝ වෙර්ලින් ටිකක් ඈතට වෙන්න. ඒම්ස් කියනවා ඒක අනුමානයක් විතරයිනි කියලා. බ්‍රිස්ලින් කියනවා ඒක නිකම්ම නිකම් අනුමානයක් නෙවෙයි කියලා. මම එහේ ඉන්න ආදේක්ව දන්නවා. ඔර මට ලොකු කාලයක් ණයයි. අපිට උගෙන් උදව් ගන්න පුළුවන් වේ. බ්‍රිස්ලින් හදන්නේ ඩොක්ටර් මාර්ගෙන් එළියට පණිවිඩයක් යවන්න. බ්‍රිස්ලින් ඩොක්ටර්ව හම්බ වෙලා කියනවා හොබ්ස්ගේ කාමරේ පොතක් ඇති. රේ බ්‍රිස්ලින් ලියපු ඒකේ 8 වෙනි පිටුවේ විස්තරාත්මක විග්‍රහයක් තියෙනවා ලුයිස් බර්ග් ෆෙඩරල් බන්ධනාගාරයේ සී කොටසේ සිර කුටිය ගැන. මේක ගැන බලන්න. තමන් තමයි රේ බ්‍රිස්ලින් කියන්නේ කියලා නොකියා කියන්න තමා රේ මෙතනදී උත්සාහ කරේ. මේත් එක්කම ගාඩ්ලා ඇවිල්ලා මෙයාව මෙතනින් අරන් යනවා. ඩොක්ටර් ආයෙත් පාරක් බ්‍රිස්ලින්ව තමන් ගාවට ගෙන්නගෙන එයාට කියනවා මම පොත දැක්කා.
ඔයා කොහමද ඒව දන්නේ බ්‍රිස්ලින් කියනවා මම තමා ඒ පොත ලිව්වේ කියලා ඔයාට මොනවද මගෙන් වෙන්න ඕනි මේ අතරතුරු හොබ්ස්ට අර මෑන්හයිම් කියන මිනිසයා ඉන්න තැන රේ කියනවා ඔයා දැනයම් කරන්න යන පුද්ගලයා ඉන්නේ සියරාවල රෑසි හැතැම්ම 20ක් ඇතුලේ තියෙන මෙහෙයුම් කඳුරක ඒක තියෙන්නේ බල්ගේරියානු සහ රුමේනියානු දේශ සීමාවේ හොබ්ස් කියනවා දෙක්කනේ යාළුවෙක්ට ඩ්‍රොයි වෙන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි බ්‍රිස්ලින් යාළුවා ගාවට ඇවිල්ලා කියනවා අපිට පැය 24ක් තියෙනවා හොබ්ස්ට කියපු තැන එයා බොරුයි කියලා ඔප්පු කරගන්න ඒ කාලේ තමයි අපේ පැනලා යන්නේ කාලේ වෙන්නේ හොබ්ස් හිතන් හිටියේ ජාවෙඩ්ගේ සහ එයාට ලැබෙන නිසා එක ගලින් කුරුල දෙන්නාම බාගන්න පුළුවන් වෙයි කියලා බාහිර වෙයම් පෙවුනට ඇතුලේ යන්නේ වෙනම ගේම් එකක් නේ හොබ්ස් දකිනවා බ්‍රිස්ලින් වීදුරට ගගහා මොනවද සංඥා වගේක් දෙනවා පස්සේ මෙයාලා මේක කේතනේ කරනවා ඒකේ තියෙන්නේ අපි සී බ්ලොක් එක බිඳ දාගෙන ඒකෙන් පැනලා යනවා කියලා මේ අතරතුර ડોක්ටර් එයාගේ වැඩ කොටසත් ඉටු කරනවා සී කොටසේ සිරමැදිරිය කඩන් මෙයාලා යන බව දැනගත්ත පාර ඒකේ ආරක්ෂාව තෙගුණ කරන්න කියලා නිලධාරියන්ට කියනවා හරි දැන් මෙයාලගේ පැනලා යෑමේ වෙලාවත් එනවා ජාවෙඩ් ගිහිල්ලා ඔතන ඉන්න කෙනෙක් එක්ක මෙතන ලොකු ප්‍රශ්නයක් දාගන්නවා මේත් එක්කම මෙතන ඉන්න ඔක්කොමලා එකිනෙකාට ගහ ගන්න පටන් ගන්නවා කොහොලාලේ හරිනම් වෙන්න තිබ්බේ සී කොටසේ කියලා හිතන් හිටියට ඇත්තට මේක වෙන්නේ ඒ කොටසේ සී කොටසේ ආරක්ෂාව වැඩි කරවලා මේකේ ආරක්ෂාව අඩු කරව ගන්න එක තමයි බ්‍රිස්ලීන්ගේ අරමුණ වෙලා තිබ්බේ මෙතන මේ කලබල යන අතරතුර උඩට නගින බ්‍රිස්ලීනුයි එයාගේ කට්ටිය මෙතන ඊටම නිලධාරීන්ටත් ගහලා එයාලගේ වෙපන්ස් අරගන්නවා මොනවා කරන්නත් මෙයාලට තියෙන්නේ විනාඩි 11ක් විතරයි යන ගමන් බ්‍රිස්ලීන් මරු වැඩක් කරනවා කැමරා ජාලයම එකට සම්බන්ධ කරලා එනම කින්ඩියක් අරුවට දානවා පස්සේ කැමරාවත් කඩලා දාලා මෙතනින් යනවා මේත් එක්කම හොබ්ස් මුළු සිර ගෙදරම ලොකප් කරනවා උඩට නැගලා නැවේ උඩ තට්ටුවට යන්න හැදුවට ඒ වැඩේ හරියන්නේ නැහැ මොකද මේ වෙද්දිත් ඔක්කොම ලොක් කරලා දාලා මින් ඉදිරියට මොකද්ද කියන්නේ කියලා කල්පනා කර කර ඉද්දි මෙතනට නිලධාරීන් එනවා ඒත් එක්කම මෙතන ලොකු ගන් ෆයර් එකක් යන්න පටන් ගන්නවා අවාසනාවට මේක අතරතුර ජාවෙඩ්ට වෙඩි වදිනවා ජාවෙඩ්වත් ඇදගෙන ඔන්න ඔය කාමරයට ගිහිල්ලා ඒකත් ලොක් කරගන්නවා බ්‍රිස්ලින් දකිනවා මෙතන චලන අනාවරකයක් තියෙනවා පස්සේ මෙයා ඒක විසන්ති කරලා දානවා බ්‍රිස්ලින් රොත්මේයට පඩිපෙලක් පෙන්නලා කියනවා ඔයාලට ඕක දිගේ උඩට යන්න පුළුවන් මම කොහොම හරි එන්ජින් කාමරයට ගිහිල්ලා විදුලි බලය විසන්ති කරන්නම් ජාවෙඩ් කියනවා මම දැන් කොහොමත් මැරුණා වගේ තමයි මම මෙතන තත්ත්වේ බලා ගන්නම් ඔයා ඒ අතරතුර උඩට යන්න කියලා අකමැත්තෙන් හරි එමිල්ට ඒ තීරණයට එකග වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ජාවෙඩ් ඔන්න ඔය විදියට ටික වේලාවකට මෙතන බ්ලොක් කරගන්නවා. හැබැයි යාටත් හොඳටම වෙඩි වදිනවා. පස්සේ මෙතනට එන හොබ්ස් ජාවෙඩ්ව මරලා දානවා. එන්ජින් කාමරයටත් යන අතරතුර බ්‍රිස්ලින් හොයාගෙන මෙතනට හොබ්ස්ගේ ගෝලයෙක් එනවා. ඉතින් මෙතන මේ විදියට දෙන්න අතර ලොකු ෆයිට් එකක් යන්න ගන්නවා. කොහොම හරි අන්තිමේට යකඩ බාර් එකක් ගලවලා අතට ගත්ත බ්‍රිස්ලින් මේකේ නරුවට ගහලා ඌව ඉවරයක් කරලා දානවා. එන්ජින් කාමරයට ගිහින් ඒක හිටපු එකටත් ගහලා නැවේ පවර් එක කට් කරලා දානවා. පස්සේ අර දාපු ලොක් එකත් ටික වේලාවකට විසන්ති කරනවා මේත් එක්කම ඩොක්ටර්ගේ පණිවිඩය නිසා මෙයාලගේ සායට ආපු හෙලිකොප්ටර් එක මෙතනට ඇවිල්ලා නැවට පහර දෙන්න ගන්නවා ලොක් එක ඇරුණ නිසා එමිල් මේත් එක්කම උඩට යනවා කොහොම හරි වෙඩි වර්ෂාවක් මැද්දේ හොර හෙලිකොප්ටර් එක ගාවටත් එනවා අරේලා කියනවා අපි දැන්ම යන්න ඕනි කියලා හැබැයි මෙයා කියනවා තවම කාලේ තියෙනවා කියලා පස්සේ හෙලිකොප්ටර් එකේ මැෂින් ගන් එක ගලවලා අතට අරගත්ත එමිල් ඒකෙන් අරුන්ට තියාගෙන තියාගෙන යනවා ඔබ්ස් මේ අතරතුර බ්‍රිස්ලීන්ව නැවේ හැමතැනම හොයන්න ගන්නවා එයා කෑ ගහලා කියනවා ඔයාට ස්තුති මගේ නිර්මාණයේ තිබ්බ අඩුපාඩුවක් මට පෙන්වලා දුන්නට මට දැන් පුළුවන් මේක හදලා ඔයාවත් සදාටම මේකේ වල දාලා මේකේ ආරක්ෂාව ගැන තහවුරු කරන්න ඒ වගේම බ්‍රිස්ලින් ඔයාට පැනලා යෑමට තිබ්බ කාලයත් දැන් අවසන් කාලය අවසන් නිසා රොත් මෙයාට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි හෙලිකොප්ටර් එකක් තරන් මෙතනින් යන්න ඔයාලා කල්පනා කරනවා ඇති බ්‍රිස්ලින්ට මොකද්ද උනේ කියලා මෙයා ගිහින් හිටියේ නැවේ පල්ලෙයා තට්ටුවේ වැඩි වතුර කොටස එළියට දාන කලාපේ නැවේ පවර් එක ආයෙත් සාමාන්‍ය තත්වයට පත්වෙච්ච ගමන් වැඩි වතුර ටික එළියට එවෙනවා ඉතින් මේත් එක්කම බ්‍රිස්ලින් මේක හරහා නැවෙන්න ඕන ඔය විදියට එළියට යනවා මේත් එක්කම හෙලිකොප්ටර් එක ඇවිල්ලා ලැඩේ එකක් දාලා බ්‍රිස්ලින්ව උඩට ගන්නවා මේ අතරතුර මෙතනට ආපු හොබ්ස් මෙයාලට ෆයර් කරන්න ගන්නවා යාළුවගෙන් ඔන්න ඔය විදියට වෙපන් එකක් ඉල්ලගත්ත රේ ඔතන තිබ්බ තෙල් ටැංකිය වගේකට ගහලා ඒව පුපුරවලා දානවා අවසානයේට ඔන්න ඔය විදියට දූපතටත් එනවා දූපතට ඇවිල්ලා ඉද්දී මෙතනට එන වාහනයකින් එක කෙල්ලෙක් බයිනවා බලන්න මෙයා මීට කලින් දැකලා තියෙනවද කියලා අපි දැන් හරියටම ඇත්ත දැනගමු මේ කෙල්ල තමයි මෙයාගේ දුව ඒ වගේම වික්ටර් මෑන්හයිම් කියන්නෙත් මේ මිනිස්සයාට තාත්තව එළියට ගන්න තමා මෙයා බ්‍රිස්ලීන්ව එයාට තිබ්බ බලයන් පාවිච්චි කරලා මේක ඇතුළට දාලා තියෙන්නේ හැබැයි බ්‍රිස්ලීන්ව දිගටම මේක ඇතුලේ හිර කරලා තියන්න හදපු වැඩේට නම් මේ කෙල්ලගේ සම්බන්ධයක් නැහැ. ඒකට සම්බන්ධ එක්කෙනාට කතාව අවසානයේදී මරු වැඩක් වෙනවා. බලන් ඉන්නකො කොහොම හරි ඉතින් අන්තිමේට යාළුවෝ දෙන්නා අලින් කරන්න බැරි වෙච්ච හෑන්ඩ්ෂේක් එක
මෙතනදි කරනවා අර මනුස්සයා ගැන මෙයාලා ඔක්කොම විස්තර හොයා ගන්නවා බ්‍රෙස්ලින්ව අර සිරගෙදර සදාටම සිර කරලා තියෙනවාට මෙයාට වසරකට ඩොලර් මිලියන 5ක වැටුපක් ඒ වගේම ඉහළ තනතුරක් ලැබෙන්න නියම වෙලා තියෙනවා කොහොම හරි ඉතින් ඩබල් ගේම් ගහපු මේ මනුස්සයාට අන්තිමට උරුම වෙන්නේ ඔන්න ඔය දේ තමයි ඉතින් මේත් එක්කම කතාවත් අවසන් වෙනවා කතාව ගැන මොකද හිතන්නේ කියලා channel එකත් subscribe කරන් comment එකක් දාන්න යන්න සියලු දෙනාටම ජය වේවා।